මම කියපු අදහස් වලින් කීපයක්ම හරි කියන්නේ එක තමයි අනුහස්ට ලිහිණිව පාටියට ගිහින් දාන්න වුණා අනිත් එක මම කියපු එක උදේනි අම්මා කිව්වා ලිහිණිව ගිහින් ඇරලන්න කියලා ඒකත් හරි ගියා ආක්ෂා ඒ පස්සෙම ගියානේ ඒකත් හරිනේ පාටි එකට ගිහින් ලිහිණිට කොල්ලෙක් හම්බුණා නම්බරෙත් දුන්නා ඒකත් හරි ඒ කියපු හැම වීඩියෝ එකකම ලින්ක් පහල මම දාලා තියෙනවා ඔයාලට තවමත් ඒ වීඩියෝ බලන්න බැරි වුණා නම් පහල ලින්ක් වලින් ගිහිලා අනිවාර්යයෙන්ම බලන්න ඉතින් මම කියපුව ඇත්ත වුණා දැන් මම කියන්නේ ඊළඟට වෙන්නේ මොකද්ද කියලා මේක හරියටම හරි කියන්නේ නැහැ මොකද මම හිතන දේ කියන්නේ මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා ඔයාලා එපිසෝඩ් 121 බැලුවනේ ඒකේ අවසානට පුංචි කොටසක් පෙන්නවා උදේනි කියනවා මම කැමති කෙනෙක් අනුහස්ව බඳින්න ඕනි කියලා ආක්ෂාට කීප වරක්ම උදේනි අවස්ථා දුන්නා අඩුපාඩු හදාගන්න ඉතින් ආක්ෂා හිතන්න ඕනේ උදේනි අම්මා කැමති මොන විදියෙ යේලියෙක්ටද කියලා උදේනිත් ඒක පුන පුනා ආක්ෂට ඒ ගැන ඇඟෙව්වනේ එහෙම කරේ උදේනි ආක්ෂ හැදේ කියන විශ්වාසෙට ඒ තියේතිත් ආක්ෂ වැඩ කරේ නොපිටට ඉතින් උදේනිට මේ වගේ කෙනෙක්ට තම පුතාව දෙන්න නම් හිතෙන්නේ නැහැ කොයි අම්මද එහෙම කරන්නේ අන්න ඒ නිසා තමයි ලිහිණිගේ ලස්සන ගති පැවතුම් හැමදාම දකින්න දකින්න ආක්ෂගෙන් ඒ වගේ දෙයක් නොදකින නිසා ලිහිණිව වෙන කාටවත් අයිති වෙන්නවා බලන්න උදේනි අම්මා කැමති නෑ. අන්න ඒ නිසා උදේනි අම්මා කියනවා අනුහස් බඳින්න ඕනේ මම කියන කෙනා කියලා. ඒක කියන්නේත් ආක්ෂ අතින්ම වෙන්න පුළුවන්. උදේනි මේ ගැන ලිහිණිගිනුත් ආයි. පුතේ ඔයා අනුහස් වගේ කෙනෙක් බඳින්න කැමති නැද්ද කියලා. මොකද උදේනි අම්මා බයයි ලිහිණිව නැති කරගන්න. අනුහස්ට ලිහිණි වගේ කෙනෙක් නැති වුණාට පස්සේ ආය හොයාගන්න බැරි වෙයි කියලා හිතේ. අනුහස්ට ලිහිණිගේ අගේ නැති වුණාට ලිහිණිව උදේනි අම්මට නම් වටිනවා. අන්න ඒ ගැන උදේනි අම්මා හිතනවා. උදේනි අම්මගේ අකමැත්ත නිසා ආක්ෂට තරහයයි. ඒ තරහ පිරිමහන්නේ අනුහස්ගේ. සමහර තැන්වලදී උදේනි අම්මට බණී අනුහස් අතින් කියලා. ඔන්න ඔය අවස්ථාව නම් හොඳට මතක තියාගන්න ඔයාලා. ඒක තමයි අනුහස් ආක්ෂගේ සම්බන්ධය නැවතෙන්න මුල් හේතුවක් වෙයි කියලා මම හිතනවා. ඉතින් කවුරු කිව්වත් කතාව නම් ගලාගෙන යනවා ලස්සනට. වැඩේ කියන්නේ ආක්ෂට ආදරය කරන රසිකයන්ට නම් හොඳටම තරහ ගිහින් ඉන්නේ කියලා එයාලා දාන කමෙන්ට් වලින් මට තේරෙනවා. ඉතින් කතාවක් වුණත් ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕනේ කියලා තමයි මගේ නම් මතේ තියෙන්නේ. කොහොම නමුත් එදිරිමුණි මහතා අතේ තමා තීරණය තියෙන්නේ හිතනවා අවසානට හොඳ තීරණයක් දෙයි කියලා. කතාව සමග රැඳිලා ඉන්න තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. මම ඔයාලගේ ආදරණීය යෙහෙළිය නීෂ්. See you.